අයිබෝවන් මම ජයන්ත කෝවිලගොඩගේ ශ්‍රී ලංකා බිස්නස් ටීවී අපේ රටේ ආර්ථිකය පිළිබඳව ඔබව දැනුවත් කරන විග්‍රහ කරන නාලිකාව මේ කියන්නේ ලෝක බැංකුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කරපු අලුත්ම අනතුරු හැඟවීම ශ්‍රී ලංකාවේ අය ලංකාවේ ආර්ථිකය අපේ ආර්ථිකය ගැන කියනවා වගේම එළියේ ඉන්න අය ලංකාවේ ආර්ථිකය ගැන කරන අනතුරු හැඟවීම ඒ වගේම කියන දේවල් වැදගත් ලෝක බැංකුව මොකක්ද කිව්වේ ලෝක බැංකුව සඳහන් කරලා තිබෙනවා ලංකාවේ ආර්ථිකය ඉතාමත්ම අවිනිශ්චිත තැනක තිබෙන්නේ මේ අවිනිශ්චිතතාවයේ එන්න එන්නම වර්ධනය වෙනවා මේ නිසා මේ අභියෝගය ජය ගැනීම හිතන තරම් ලේසි නෑ ඒක ඉතාමත්ම අසීරුයි කියන කතාව තමයි ලෝක බැංකුව සඳහන් කරලා තිබෙන්නේ ඒ සඳහා කරුණු දක්වලා තිබෙනවා ලෝක බැංකුව සඳහන් කරලා තිබෙනවා සිය නවතම වාර්තාවෙන් ලංකාවේ අයවැය අංශයේ ඒ වගේම විදේශීය අංශයේ ඒ වගේම මූල්‍ය අංශයේ අසමතුලිතතාවයන් දිනෙන් දිනම වර්ධනය වෙනවා ඒක ඉදිරියටත් වර්ධනය විය හැකියි කියන කතාව. ඒ වගේම ලංකාවේ තිබෙන ආර්ථික අර්බුදය මේ කෙටි කාලීන ද්‍රවශීලතා ප්‍රශ්නයක් නිසා ඒ කියන්නේ කෙටි කාලීනව අපේ අතැති මුදල් අඩුවීම නිසා ඇතිවෙච්ච ප්‍රශ්නයක් නෙවෙයි. ඒක නිසා පිට රටවල් වලින් ණය අරගෙන ඒ වගේම පිට රටවල් වලින් මූල්‍ය සහයෝගය අරගෙන විතරක් මේක විසඳ ගන්න බැහැ කියන කතාව ලෝක බැංකුව අවධාරණය කරලා තිබෙනවා. ඒ නිසා ලෝක බැංකුව කියන්නේ මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාව ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ කළ යුතුයි. ඒ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ කිරීම තුලින් මේ ආර්ථික අර්බුදයට මූලික වෙච්ච ප්‍රශ්න විසඳා ගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කරේ නැතොත් මේ අර්බුදයෙන් ගොඩට එන්න බැහැයි කියන කතාව තමයි ලෝක බැංකුව සඳහන් කරලා තිබෙන්නේ. ඒ වගේම ලෝක බැංකුව කියලා තිබෙනවා වෙනදා කරන්න බැරි වෙච්ච ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ කිරීම සඳහා මේ වන විට සුදුසු කාලයක් ඇති වෙලා තිබෙනවා. ඒ කාලය ප්‍රයෝජනෙට අරගෙන මේ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ කළ යුතුයි. එහෙම නැත්නම් ලංකාවට අනාගතයක් නැහැ කියන එක තමයි නොකියා කියලා තියෙන්නේ සමහර තැන්වලදී. ඒ වගේම 2023 මේ වර්තමාන වසරේදී ලංකාවේ ආර්ථිකය 4.3%කින් පසුබාවි. එහෙම නැත්නම් ඍණ තත්ත්වයට පත් වේවි කියලා ලෝක බැංකුව කියලා තිබෙනවා. ආසියානු සංවර්ධන බැංකුව කියලා තිබුණේ 2023 වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය 3%කින් පසුබාවි කියන කතාව. ඒ විදිහට බලනකොට ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුවටත් වඩා 1.3%කින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ වසරේදී පසුබායි කියලා සඳහන් කරලා තිබෙනවා. ඒ වගේම මේ ආර්ථික අර්බුදය නිසා මේ වන විට ආසන්න වශයෙන් ශ්‍රී ලංකාවේ ලක්ෂ 5කට ආසන්න ජනතාවකගේ රැකියා අහිමි වුණා. ඒ වගේම 2021 ඉඳලා 2022 වෙනකන් ලක්ෂ 27ක් ජනතාව, ඒ කියන්නේ ආසන්න වශයෙන් මිලියන 2.7ක පමණ පිරිසක් දරිද්‍රතා මට්ටමට වැටුණා කියලා ලෝක බැංකුව සඳහන් කරලා තිබෙනවා. ඉතින් ඒක නිසා මේ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිද්ධ කිරීම වැදගත්. මොකද ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිද්ධ කරාට පස්සේ තමයි ජාත්‍යන්තර ප්‍රජාවට යම්කිසි විශ්වාසයක් ඇති වෙන්නේ ශ්‍රී ලංකාව සූදානම් තමන්ගේ ආර්ථික අර්බුදය විසඳා ගැනීම සඳහා කැප වෙන්න, ඒ සඳහා ඒ දිශාවට ගමන් කරන්න. එතකොට ඒ විශ්වාසය ඇති කිරීම තුලින් තමයි ආයෝජන ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වෙන්නේ. ඒ ආයෝජන ආවොත් තමයි ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවතත් පුන පණ ගන්වන්න පුළුවන්. ඒ කියන්නේ මේ එන්ජින් එක දුවවන්න පුළුවන්. එතකොට තමයි නැවතත් අර ලක්ෂ 5ක පමණ අහිමි වෙච්ච රැකියා නැවතත් ඇති කරන්න, රැකියා උත්පාදනය කරන්න පුළුවන් වෙන්නේ. ඒ විදිහට තමයි මේ ආර්ථිකය පණ ගන්වන්න වෙන්නේ කියන කතාව තමයි ලෝක බැංකුව සඳහන් කරලා තිබෙන්නේ. ඒ වගේම මේ වන විට මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ තිබෙන මන්දගාමීභාවය, ඒ තවදුරටත් යම්කිසි විදිහකට මන්දගාමී වුණොත් ඒ තුළ තිබෙන අනතුර, ඒ වගේම බලාපොරොත්තු වෙන තරම් විදේශීය සහයෝගය නොලැබීම, ඒ කියන්නේ විදේශීය ණය සහ ආධාර නොලැබීම, මේවා ගැටලු විදිහට ලෝක බැංකුව සඳහන් කරලා තිබෙනවා. ඒ වගේම ජාත්‍යන්තර ආර්ථිකය, ගෝලීය ආර්ථිකය මේ වන විට මූණ දෙමින් තිබෙන ඒ ඉහළ උද්ධමනීය ප්‍රමුඛ ආර්ථික අභියෝගයත් ශ්‍රී ලංකාවට අවාසිදායක විදිහට බලපාන්න පුළුවන් කියලා ලෝක බැංකුව සඳහන් කරලා තිබෙනවා. ඒ විදිහට බලනකොට මේ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ කිරීම තුළින් ජාත්‍යන්තර ප්‍රජාවගේ විශ්වාසය දිනා ගැනීම සහ ආයෝජකයන්ගේ විශ්වාසය දිනා ගැනීම තුළින් තමයි
ලංකාවට මේ විදේශීය ආයෝජන ගෙන්වා ගැනීම හැකියාව ලැබෙන කියන එක තමයි ලෝක බැංකුව මේ විශ්ලේෂණය තුලදී අවධාරණය කරලා කියලා තිබෙන්නේ. ඒ වගේම වර්තමානයේ වන විට ලංකාවේ අපනයන ආදායම යම් කිසි මට්ටමකින් වර්ධනය කර ගැනීමට තිබෙන අභියෝගය, ඒ කියන්නේ ලෝක ආර්ථිකය මෙවැනි විට මුහුණ දෙමින් තිබෙන අභියෝග නිසා මේ තත්ත්වය තවත් ඉදිරියේදී වර්ධනය වෙන්න පුළුවන් කියන එක තමයි ලෝක බැංකුව සඳහන් කරලා තිබෙන්නේ. එතකොට මේ තත්ත්වය තුළ ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය ඉහළ යමින් තිබෙන නිසා මේ අගතියට පත්වන ජනතාව වෙනුවෙන් සමාජ ආරක්ෂණ ජාලයක් එහෙම නැත්නම් සමාජ ආරක්ෂණ දැලක් ඇති කිරීම ඉතාම වැදගත්. එහෙම නැති වුණොත් සමාජමය ප්‍රශ්න ඔඩුදුවලා ඒක ගැටලුවක් බවට පත්වෙන බව තමයි මේ විශ්ලේෂණ වාර්තාවේදී ලෝක බැංකුව සඳහන් කරලා තිබෙන්නේ. ඒ වගේම ප්‍රතිසංස්කරණ පිළිබඳව නැවත නැවතත් සඳහන් කරලා තිබෙනවා. ඉතින් මේ කරුණු කාරණා තමයි මේ වාර්තාව තුලින් ලෝක බැංකුව සඳහන් කරලා තිබෙන්නේ. එතකොට අපිට පැහැදිලිවම පේන දේ තමයි මේ ආර්ථික අභියෝගයේ ජය ගැනීම මේ වර්තමානයේ පෙනෙන යම් යම් ධනාත්මක දේවල් තුල අපිට විශාල විශ්වාසයක් එහෙම නැත්නම් විශාල ධනාත්මක බලාපොරොත්තුවක් තියාගන්න අපහසුයි. මේ අභියෝගයේ ජය ගැනීම සඳහා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සහ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට සැබෑ ලෙස බලපාපු ඒ ප්‍රශ්න විසඳා ගැනීම අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාවට කරන්න සිද්ධ වෙනවා. ආසියානු සංවර්ධන බැංකුවත් මේ වගේම කතාවක් තමයි මීට දින කිහිපයකට පෙර සඳහන් කරේ. අපි ඉදිරියටත් මේ වගේම ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳව ලැබෙන විශ්ලේෂණාත්මක තොරතුරු ඔබට ගෙනීමට සූදානම්. අපි ආරාධනා කරනවා subscribe කරන්න ශ්‍රී ලංකා බිස්නස් ටීවී.